වැල්ල විරලට ආදරේ කතාවට ආදරේ කරන ඔන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ චැනල් එකට. මුදලාලිට එන හැමතුමෙන් කොටු වෙන මුදලාලි ගැන තමයි කියන්න හදන්නේ. ඉතින් ඔයාලා මගේ චැනල් එකට තවමත් අලුත් කෙනෙක් නම් මුලින්ම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න ෂෙයා කරන්න කියලා. ඉතින් යාළුවනේ මුදලාලිට මේ වෙද්දී බොහොම ප්‍රශ්න ගොඩක්. මොකද වෙඩිලා ළඟ චිවාව හංගගෙන හිටියට එයාටත් ඕන ඉක්මනට ඉවරයක් කරලා දාන්න. ඉතින් ඇත්තටම වෙඩිලාල්ගේ හදිසියට මුදලාලිට හදිසි නැහැ. මොකද මුදලාලිට ඕන කරලා තියෙන්නේ චිවාව හොඳටම විඳවලා මරන්න. ඉතින් කොහොම වුණත් ඒ දේ නම් ඉදිරියේදී කරන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද දන්නවද, වලව්ව ඉස්සරහට ඇවිල්ලා වැල්ලෙගේම පෙන්නුවානේ. ඉතින් මේ වගේම සුදුමැණිකෙත් හැම වෙලාවෙම තාත්තත් එක්ක කතා බහ කරන්නේ නෝකාඩුවෙන්මයි. මොකද මේ ශිවාට වෙච්ච හැම දෙයකටම තාත්තා වගේ කියන්න ඕන කියලා. ඒ වගේම මුදලාලිට ඇමතුමක් එනවා ඒ වෙඩිලාල්ගේ. මොකද මේ විදියට ඉර කරගෙන ඉන්න එක හැමදාම කරන්න බෑ, මේ කිවරයක් කරලා දාමු කියලා ඇත්තටම කතා කරනවා. මොකද වෙඩිලාල්ටත් මේක මහ කරදරයක්. ගෝලියොරොත්තකුත් තියාගෙන ශිවාව ගැට ගහගෙන ඉන්න එක ඇත්තටම යාට දැන් කරදරයක් වෙලා තියෙන්නේ. මොකද ශිවා ගැට ගහලා හිටියත් ඒ සිංහ ගතිගුණ එයා ළඟ තියෙනවනේ. එයා සිංහෙක් වගේ බය නැතුව කොච්චර ගැහුවත් මොනා කරත් එයා වටන්න බෑ. මොකද දන්නවද, එයා මහා ඉදිතර හරි ශක්ති සම්පන්න කොල්ලෙක්. ඉතින් එයාට මුකුත් කරගන්න බැහැනේ. ඉතින් ඒ හින්දා තමයි ඇත්තටම වීරවර්ණගෙන් උත්තරයක් ලැබෙනකන් මුකුත්ම කරන්න බැහැනේ. ඒ හින්දා තමයි ඇත්තටම මේ වෙද්දිත් වෙඩිලාල් කටවහගෙන ඉන්නේ. නැත්තම් මෙලහකටත් ශිවාට මොනෝ හරි කරලා. ඉතින් ඇත්තටම වීරවර්ණට ඇමතුමක් අරගෙන කියන්නේ මොකද්ද මහත්තයෝ මේකට ඉක්මනට විසඳුමක් දෙන්න කියලා. ඉතින් මේ වෙලාවේදී කියනවා ඇත්තටම සූදානම් කරන්න හිට වෙද්දී වැඩේ ඉවරයක් කරමු කියලා. ඉතින් ඇත්තටම පොලිසියෙන් මේ ෆෝන් නම්බර් එක අනිවාර්යෙන් බලාගෙන ඉන්නවනේ අහගෙන, මොකද මෙයා කාටද ඇමතුම් ගන්න කියලා. ඉතින් ඇත්තටම පොලිසියට ලැබෙන මේ ඔත්තුව හින්දා අනිවාර්යෙන්ම වෙඩිලාල් හොයාගෙන පොලිසියෙන් යනවා. මොකද පොලිසිය හරි සූක්ෂමයි. ඒ තොරතුරු අනුව අනිවාර්යෙන් ඇමතුම ගත්තු තැන හොයාගත්තහම අනිවාර්යෙන් ජීවාව ඉතනදී හොයා ගන්නවා. ඒ පොලිසියෙන් නිදහස් වෙලා තමයි ඇත්තටම ඒ අයගේ උදව්වෙන් ශිවා නිදහස් වෙලා වැල්ලට ඉන්නේ. ඉතින් බලමු මේකෙන් වීරවර්ණ මුදලාලි බිල්ලටම හිර වෙන හැටි. අපි බලමු එයාට කොටු වෙලා මොකද කරන්න වෙන්නේ කියලා. මොකද බේරීමට නම් කවදාවත්ම ඉඩක් හම්බ වෙන්නේ නැහැ. මේ වෙලාවේදී මුදලාලි කොටු වෙන්නේ ඇත්තටම එයාට වෙඩිලාල් ගෙන්නෙන තොරතුරු හින්දා. ඉතින් අනිවාර්යෙන් මේ විදියට මේ ගනුදෙනුව විසඳ ගන්න පුළුවන් වේවි. පොලිසියට අනිවාර්යෙන්ම ශිවාව හොයාගන්න වගේම වීරවර්ණටත් දඬුවමක් දෙන්න මේ වෙලාවේදී පුළුවන් වේවි. අපි බලමු අපිට ඕනේ මේ ගැටලුව මේ විදියට ඉක්මනින් විසඳෙන්න. ඔයාලට සුබ දවසක්.